අද අපි ඔබට ඉදිරිපත් කරන්න යන්නේ රොබර්ට් නම් බෝනික්කාගේ අද්භූත කතාව පිළිබඳවයි. අද්භූත හෝ ශාපලත්යයි මිනිසුන් විසින් සලකන භාණ්ඩ රාශියක් පිළිබඳ තොරතුරු ඉතිහාසයේ පිරික්සීමේදී අපට හමු වෙනවා. මේ ලැයිස්තුවට ක්‍රීඩා භාණ්ඩ හා විශේෂයෙන් බෝනික්කන් කිහිප දෙනෙකුද ඇතුළත්. පසර 100කට අධික ඉතිහාසයක් තිබෙන රොබර්ට් නම් බෝනික්කා ඒ අතරින් ඉදිරියෙන්ම සිටිනවා. සාමාන්‍ය කුඩා දරුවෙකුගේ ජීවමාන ප්‍රමාණයෙන් නිමවා සැබෑ ඇඳුම් ආයතන වලින් සරසා ඇති මේ බෝනික්කා වටා ගෙතුණු අද්භූත ප්‍රවාදය ලොමු ඩැහැගැන්වෙන තරමේ එකක් වෙනවා. කළු පැහැ ඇස් හා සිදුරු කරන ලද කම්මුල් සහිත රොබර්ට් විශාල ඇස් හා දිගු කරගත් දිවක් සහිත කුඩා සුනකයෙකුද අත දරා සිටිනවා. මේ නිසා මොහුට ලැබී තිබෙන්නේ අමුතුම පෙනුමක්. මේ පෙනුමම කුඩා දරුවන් වීතියට පත් කරන්නට සමත්. මේ බෝනික්කා රැඳී සිටි ස්ථාන කිහිපයකම සිදු වූ අවාසනාවන්ත සිදුවීම් දාමයක් නිසා ඔහු ශාපලත් අයෙක් බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. රොබර්ට් නම් බෝනික්කා නිෂ්පාදනය කරනු ලබන්නේ 1904 වසරේ ස්ටේෆ් නම් විසිතුරු හා ක්‍රීඩා භාණ්ඩ නිපදවන ජර්මානු සමාගමක් මගිනුයි. රිචඩ් ස්ටෙෆ් නම් තැනැත්තෙකුට අයත් එය එම වසරේදී කුඩා දරුවන් සඳහා වූ බෝනික්කන් තැනීම ආරම්භ කළ අතර රොබර්ට් එසේ තනන ලද මුල්ම බෝනික්කෙකු වෙනවා. කෙසේ නමුත් මේ බෝනික්කා අලෙවි කිරීම සඳහා නිපැයුවක් නොවන අතර කුඩා දරුවන් ආකර්ෂණය කරගනු වස් සිය වෙළඳ සැලෙහි ප්‍රදර්ශනය සඳහා තැබීම සඳහා නිපැයුවා. ජර්මනියේදී නිපැයූ රොබර්ට් නම් බෝනික්කා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කීවෙස්ටි විසූ රොබර්ට් යූජින් ඔටෝ නම් දරුවා අතට පත්වීම මෙන්ම එයට අද්භූත බලයක් ලැබීම පිළිබඳවත් විවිධ කතා පැතිරී තිබෙනවා. ඉන් එක් කතාවකට අනුව ඔටෝ පවුලට සේවය කළ එක් බහමාස් ජාතික තරුණියක මෙම බෝනික්කා මිලදීගෙන එයට වූඩූ නම් සූනියමක් කවා මෙම පවුලට තෑගි දී තිබෙන්නේ තමන්ට සිදු වූ සිත් රිදවීමකට පළිගැනීම සඳහායි. තවත් කතාවකට අනුව මේ බොනික්කා රොබර්ට් ඔටෝගේ මුත්තණුවන් විසින් ජර්මනියේදී මිලදීගෙන ඔහුට තෑගි දී තිබෙනවා. කෙසේ හෝ වේවා තමන්ට ලැබුණු මේ ත්‍යාගය පිළිබඳව කුඩා රොබර්ට් ඉතා සතුටට පත් වුණු අතර ඔහු එය තමන් යන සෑම තැනකම ගෙන යන්නටත් එයට තමන් විසින් භාවිතා කළ ඇඳුමක් අඳවන්නටත් ක්‍රියා කළා. කෙටි කලකදීම රොබර්ට් වීන් මෙම බෝනික්කා තමන්ගේම ප්‍රතිරූපයක් ලෙස සලකන්නට වුණා. ඔහු බෝනික්කා හට රොබර්ට් යනුවෙන් ඇමතූ අතර තමන්ට ලැබෙන දේ ඒ සමග බෙදාගන්නටත් තමන්ගේ ප්‍රශ්න ඒ සමග සාකච්ඡා කරන්නටත් පටන් ගත්තා. මේ නිසා ඇත්තෙන්ම එය යම් ප්‍රමාණයක ජීවමාන වස්තුවක්සේ සලකන්නට ඔටෝ පවුල ක්‍රියා කළේ සිය පුත්‍රයාගේ සිත සැනසීම සඳහායි. සිය බෝනික්කා හට කුඩා රොබර්ට් ඔටෝ කෙතරම් ආදරය කළේ දෙයත් සිය නිවසෙහි එක් තැනක ඔහු ඒ වෙනුවෙන්ම කාමරයක් පිළියෙල කරනවා. මෙහි බෝනික්කා වෙනුවෙන් ගෘහ භාණ්ඩද තැබූ ඔහු හට සෙල්ලම් කිරීම සඳහා ක්‍රීඩා භාණ්ඩද තබනවා. මේත් සමගම ඔටෝ නිවසෙහි විවිධාකාරයේ අමුතු සිදුවීම් සිදුවන්නට පටන් ගන්නවා. එම නිවසෙහි විවිධ භාණ්ඩ කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව එක්වරම එහෙමෙහි ගමන් කිරීමට පටන්ගත් අතර රොබර්ට් ඔටෝ පවසා සිටියේ මේවා සිදු කරන්නේ රොබර්ට් නම් බෝනික්කා බවයි. ඔටෝ පවුල මුලදී උක්ත සිද්ධීන් හුදු අහම්බයක් ලෙස සලකා ඒවා අමතක කරනු ලැබුවා. එමෙන්ම ඔවුන් සිතුවේ මේවා රොබර්ට් ඔටෝ විසින් සිදු කරන ක්‍රීඩාවකම කොටසක් බවයි. කාලයාගේ අවෑමෙන් චිකාගෝ විශ්වවිද්‍යාලයේ ඇතුළු වූ රොබර්ට් ඔටෝ එහිදී හොඳින් අධ්‍යාපනය හදාරා වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා නිව්යෝර්කේ කලා සිසුන්ගේ ලීගයට ඇතුල් වෙනවා. අනතුරුව පැරිසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයට අනුයුක්ත වූ ඔහු හට සිය අනාගත බිරිය වන ඈන් හමුවනවා. ඇය හා විවාහ වූ ඔහු කලකට පසු නැවතත් කීවෙස්ටි ඊටන් වීදියේ අංක 534හි පිහිටි සිය නිවසට පැමිණෙනවා. රොබර්ට් ඔටෝ විසින් එය හඳුන්වන ලද්දේ කලාකරුවාගේ නිවස ලෙසයි. මේ වන විටත් රොබර්ට් නම් බෝනික්කා උක්ත නිවසෙහි තමන්ට වෙන් වූ කාමරෙහි නිරුපද්‍රිතව සිටියා.
එසේ නමුත් මේ වන විට රොබට් ඔටෝ වැඩිහිටියෙකු සිටි නිසා ඔහු එම වෝනික්කා කුඩා කලමෙන් එහෙමහි රැගෙන ගියේ නැහැ. මේ නිසා ඔහුහට නිවසෙහි උඩතට්ටුවේ ස්ථානයක් ස්ථිරවම වෙන් වුණා. මෙම ස්ථානයේ රොබට් නම් වෝනික්කා සිටිනු වීදියෙහි ඔබම ඔබ යන කාටත් පැහැදිලිව පෙනුණා. මද කාලයකට පසු බටාලුත්වැඩියා කරන්නට පැමිණි කාර්මිකයෙකු හට කලාකරු නිවස තුළින් කුඩා දරුවෙකු සිනහ වෙන හඬක් ඇසුණා. කෙසේ නමුත් ඒ මොහොත වන විට කිසිවෙකුත් නිවසෙහි සිටියේ නැහැ. මේ සොයා බැලීමේදී ඔහු නිරීක්ෂණය කරන්නේ වෝනික්කා තමන් සිටින පැත්ත මාරු කර ඇති බවයි. එමෙන්ම වෝනික්කාගේ උකුල මත තිබූ ක්‍රීඩා භාණ්ඩ එක්වරම පසෙකට විසිවී යනු තමන් දුටු බැව් ඔහු ප්‍රකාශ කළා. ඒ වෝනික්කා විසින් එය විසිකරන අයුරක් හුවා දක්වමිනුයි. මේ අතර ඊටන් වීදියේ ඇවිද යන්නන් හැකිතාක් රොබට් නම් වෝනික්කාගෙන් වසන් වී යන්නට උත්සාහ කළා. ඒ එක්වරම එය චලනය වී සිය ඉරියව් වෙනස් කරනු කිහිප දෙනෙකු විසින් දැක තිබූ නිසායි. එමෙන්ම තවත් කිහිප දෙනෙක් බිය වී තිබුණේ මෙම වෝනික්කා ඔවුන් දෙස ඇස් හරවා බැලූ බවට හැඟුණු නිසායි. ඔටෝ නිවසට පැමිණි අමුත්තන් කිහිප දෙනෙක් හටම කිසිවෙක් එහි තරප්පු පෙළ ඔස්සේ පහළට පැමිණෙනු ඇසී තිබුණා. එමෙන්ම ඇස් අදහාගත නොහැකි අන්දමින් එහි වූ භාණ්ඩ එහෙමෙහි විසිවනු දැක තිබුණා. 1974 වසරේදී රොබට් ඔටෝ මිය යනවා. මේ වනතුරුත් රොබට් ඔටෝ නම් වෝනික්කා සිටියේ ඔහු සන්තකයේ. ඔහුගෙන් අනතුරුව ඔටෝ ජීවත් වූ නිවස මිලදී ගත්තේ මර්ටර් රොයිටර් නම් තැනැත්තියක් විසිනුයි. මේ නිවසත් සමග ඇයට එහි වූ ගෘහ භාණ්ඩ ඇතුළු තවත් 23 භාණ්ඩ රාශියකම හිමිකම ලැබුණු අතර මේ අතරට රොබට් නම් වෝනික්කාද ඇතුළත් වුණා. මර්ටල් වෝනික්කා සමග වසර 20ක් ජීවත් වූ අතර 1980 දශකයේදී ඇය නව නිවසකට යද්දී මේ වෝනික්කාද රැගෙන ගියා. මේ කාලය තුලදී මේ වෝනික්කාගේ අසාමාන්‍ය චර්යාවන් ඇයද අත්විඳි අතර අවසානයේ ඇය එය ඊස්ට් මාටිලෝ කෞතුකාගාරයට බාර දුන්නේ එහි අද්භූත බලයක් ඇති බව පවසමිනුයි. කෙසේ නමුත් කෞතුකාගාරයේ පාලකයින් ඇගේ විශ්වාසය අවඥාවෙන් බැහැර කළා. නමුත් ඔවුන් රොබට් නම් වෝනික්කා ප්‍රදර්ශනය සඳහා නොතැබූ අතර ගබඩා කාමරයක තබා තිබුණා. රොබට් නම් වෝනික්කා කෞතුකාගාරයට ලැබුණු බව ආරංචි වීමත් සමග ඒ පිළිබඳ තතුදත් බොහෝ දෙනා එහි පැමිණියේ එය දැක බලා ගන්නටයි. මේ නිසා වහාම එය ප්‍රදර්ශනය සඳහා තබන්නට එහි කාර්ය මණ්ඩලයට සිදු වුණා. ඉන් අනතුරුව කිසිවෙකුත් ඒ හා සම්බන්ධ අසාමාන්‍ය සිද්ධියක් ඍජු ලෙස අත්විඳින්නේ නැහැ. කෙසේ නමුත් එය නිපදවා වසර 115ක් ගත වූ 2019 වසරේදී සමහරක් දෙනා තමන් රොබට් නම් වෝනික්කා අසලදී කැමරා ක්‍රියාවී රහිත වීම හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම වැනි අසාමාන්‍ය සිද්ධීන් වලට මුහුණ පෑ බව පවසනවා. මෙවැනි තවත් අලුත්ම වීඩියෝවක් සමගින් අපි නැවතත් හමු වෙමු. ස්තුතියි.